මුකුත්න අපිතින් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල ගැන කතා කරා. අයිති ඉදිරි ක්‍රියාමාර්ග ගැන තමයි අපි කතාකර විශේෂම මේ දවසල් ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලක් යනවා අපේ. ඇති ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල්ලේ මේ වෙනකොට තත්ත්වය පිළිබඳව අපි සමාලෝචනයක් කරා. ඉතින් බොහොම හොඳට ගියා රැස්සි. දැන් මහලේකම්තුමා හිටපු දැන් මොකද කරුණු විමසනවද මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ නෑ, එතුමා අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. ඉතින් අපි අධිකරණයේ නඩු වලින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් එතුමාට මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර වහලා නැහැ, ඕන වෙලාවක එන්න පුළුවන්. අපි මේ පිළිබඳව මම හිතන්නේ කතා බහ කරගෙන යනවා ඉස්සරහට. කරුණු දක්වන්නේ නැහැ කියලා එතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඔව්, අධිකරණයේ කටයුත්තන්නේ මම හිතන්නේ මම එක ගැන අදහස් දැක්වීම නුසුදුසුයි. දැන් මොකද අද ඔබතුමාට තීරණ විශේෂයෙන් ගත්තද? මැතිවරණයක් ඉල්ලනවද කොහොමද? නැ, අපි ඕන මැතිවරණයකට අවශ්‍ය කරන පූර්ව සූදානම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි කතා බහ කරේ. ඒක නිසා තමයි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව කතා කරේ. ඉතින් මම හිතන්නේ සියලු දේශපාලන පක්ෂවල බෙදීම් දින මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා යන ගමනක්. මම හිතන්නේ අපි ඒක තවත් ශක්තිමත් කර ගැනීම තමයි අද මූලික අපේක්ෂාව වුණේ. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව නිදහස් පක්ෂයේ මොකද මතය? ඔව්, ඉතින් විදුලි බිල විතරක් නෙමෙයි හැමදේමනේ. දැන් බැංකු පොලිය ගත්තත් මං හිතන්නේ රාජ්‍ය සේවකයෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්න වලට විසඳුම පුද්ගලීකරණය කියලා විශේෂයෙන්ම මේ ආණ්ඩු පක්ෂය හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ එකකින්වත් ජනතාවගේ ජීවන මට්ටම උසස්සත්වයට පත් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ජනාධිපති වෙලා අවුරුදු එකහමාරකට ආසන්නයි, වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා.